මතුගම බූපානි ට්‍රේඩර්ස් අධිපති සෝමසිරි ප්‍රනාන්දු මහත්මයා මීට දින කිහිපයකට පෙර ආතුව සියදිවි නසාගත්තා. එතකොට එතුමාගේ සියදිවි නසා ගැනීමට හේතුව වුණේ යම්කිසි බැංකුවකින් ණය මුදලක් එතුමා ලබාගෙන තිබුණා. ඒ ණය මුදල ගෙවන්න කියලා එතුමාට දිගින් දිගටම බලපෑම් ආවා. එතකොට අපි කවුරුත් දන්නවා මේ පරාටේ කියන්නේ මොකද්ද කියලා. මම හිතන්නේ අපේ සාමාන්‍ය අය දන්නවා මේ පරාට මං හිතන්නේ උදේට කනවා හිතුණා දවල්ටත් කනවා රෑටත් කනවා පරාටත් එක්ක හොදි මික්ස් වුණාම හරිම රහයි හැබැයි බැංකුත් එක්ක පරාට යනවා කියන්නේ හරිම තිත්තයි මේ පරාටේ පනත මේ පරාටේ නීතිය ඉතාමත්ම තිත්ත මිනිස්සුන්ට සියදිවි නසා ගන්න තත්ත්වයට පත් වෙන නීතියක් බවට ලංකාවේ පත් වෙලා තියෙන්නේ 1990 අංක 4 දරන ණය අය කර ගැනීම පනතට ප්‍රකාරව තමයි මේ පරාටේ නීතිය බලගැන්විලා තියෙන්නේ යම්කිසි ව්‍යාපාරිකයෙක් හෝ කිසියම් තැනැත්තෙක් අදාළ ව්‍යාපාරයට ණය මුදලක් ලබා ගැනීමේදී තමන්ගේ දේපල බැංකුවට තියෙනවා ඒ දේපල වටිනාකම ලක්ෂ 50ට වඩා වැඩි නම් මේ ණය මුදල හදිසියවත් ගෙවා ගන්න බැරි වුණොත් අදාළ බැංකුවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ එක පෑම් පහරින් මේ දේපල බැංකුවට සින්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒකට තමයි අපි මේ කියන්නේ හොදිත් එක්ක කෑවොත් රස පරාටේ බැංකුත් එක්ක කෑවොත් තිත්ත වෙන පරාටේ. මේ පරාටේ නීතිය මේක ඇවිල්ලා ලංකාවේ විතරයි මුළු ලෝකේ පුරාවටම තියෙන්නේ. ඉතින් මේ පරාටේ නීතිය ප්‍රකාරව අදාළ ප්‍රසිද්ධ බැංකුවෙන් මේ සෝමසිරි ප්‍රනාන්දු මහත්තයාට දිගින් දිගටම බලපෑම් එල්ල වෙන්න පටන් ගත්තා. ඒ බලපෑම් වල මූලික ප්‍රතිඵලයක් විදිහට තමයි එතුමා සිය දිවි නසා ගන්න තත්ත්වයට පත් උනේ දැන් මේ වෙන විට එතුමා මිය ගිහිල්ලා ඒ පිළිබඳ අපගේ සාතිශ්‍ය කනගාටුව පළ කරනවා ඒ වගේම අපි මේ වෙලාවේ බල කළා කියනවා දණ්ඩ නීති සංග්‍රහයට අනුකූලව අංක 293 වගන්තියට අනුකූලව උපවාද්‍ය මනුෂ්‍ය ඝාතනයක් මේ වෙලාවේ සිද්ධ වෙලා තියෙනවා ඒ විතරක් නෙමෙයි අංක 295 වගන්තියත් මේකට අනුකූලයි 299 වගන්තිය අනුකූලව අනුබල දුන්න තැනත්තා මරණීය දණ්ඩණයට ලක් කළ යුතුයි. එතකොට මේ මෙතුමාගේ මරණයට අනුබල දීලා තියෙන ලංකාවේ ප්‍රසිද්ධ බැංකුවක්. එතකොට මේ බැංකුවේ ඉන්න අධ්‍යක්ෂක මණ්ඩලය සම්පූර්ණයෙන්ම මේ මරණය සඳහා වගකී යුතුයි. එතකොට මේ අධ්‍යක්ෂක මණ්ඩලයට අපි සංගමයක් විදිහට කියනවා මරණ දණ්ඩණය ලබා දිය යුතුයි කියලා අපි කියනවා මෙතුමාගේ මේ ඝාතනය. ඒ විතරක් නෙමෙයි අපි ආණ්ඩුවට නැවතවතාවක් බලගන්නවා මේ මිනිස්සුන්ව තව මිනිස්සු කීයක් මැරෙනකන්ද බලන් ඉන්නේ තව මිනිස් බිලි කීයක් මැර ගන්නකන්ද බලන් ඉන්න මේ පරාට නීතිය ලංකාවෙන් තුරන් කළා දාන්න අපි මහ බැංකුවට නිරන්තරයෙන්ම කියනවා මහ බැංකු අධිපතිවරයා ඉතාමත්ම කපටි තැනැත්තෙක් එතුමාට අපි මේ සම්බන්ධයෙන් කිව්වට පස්සේ එතුමාගේ රෝඩ් මැප් එක හරහා මං හිතන්නේ මේ වර්තමාන ආණ්ඩුව මේ පරාට නීතිය ඉවත් කරන්න කැබිනට් පත්‍රිකාවක් ගෙන එන්න සැලසුම් කළා. ඒක ගෙන එන්න දවස් 3-4කට කලින් මෙතුමාගේ රෝඩ් මැප් එක හරහා මාස 6ක සහනයක් දෙනවා කියලා මේ පරාට නීතිය බලගන්වන එක කෙටි කාලයකට ලංකාවේ තහනම් කළා. හැබැයි මේ බැංකුවලින් වෙන්දේසිය අද වෙනකොටත් වෙනවා. ගිය මාසේ 29 වෙනිදා ප්‍රසිද්ධ බැංකුවකින් දාලා තිබ්බා නිවේදනයක් මේ බැංකුව දේපළ වෙන්දේසිය සඳහා සූදානම් කළා තියෙන්නේ කියලා.